Welcome all to my channel. Today is our first practical lesson. I think this is the most important thing because if we want to speak in English, we should practice. Without practicing, we can't improve our English knowledge. අදපි කරන්න යන්නේ අලුත්ම වැඩ. අද අපි අපේ පළවෙනි practical lesson එක කරන්න යන්නේ. මම හිතනවා මේක තමයි ගොඩාක්ම වැදගත් දේ කියලා. මොකද අපි කිසිම practice එකක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න ගොඩාක් අමාරුයි. ඒ වගේම අදම කවුරුහරි අපේ මේ channel එකට සහභාගී වෙනවා නම් එයා මගේ මුල් video එක බලාගෙන ඉන්න. එතකොට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. අපි practical lesson එක කරන්නේ මෙන්න මෙහෙමයි. එතකොට මම වාක්‍යයක් සිංහලෙන් කියනවා. එයා ඒ වාක්‍යය ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරලා කියන්න ඕනේ. මම සිංහලෙන් කිව්වහම එයා ඒක ඉංග්‍රීසියෙන් කියන්න ඕන. උදාහරණයක් වශයෙන් මම කියනවා මම ටීචර් කෙනෙක්. එයා කියනවා I am a teacher. මම ටීචර් කෙනෙක්. I am a teacher. මම කියන හැම වාක්‍යයක්ම ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. එතකොට මේක පොඩ්ඩක් හිතලා කරන්න ඕනේ දෙයක්. එතකොට පොඩ්ඩක් මුලින් හිතන්න මම හිමින් අහන්නේ. එතකොට ඔයාට ඒක හිතලා කියන්න ඕනේ. එතකොට මේ ලෙසන් එකේදී ඔබට හිතලා කියන්න මේක වුණාට පස්සේ වාඩි එකපාරටම කියා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් පටන් ගමු. අපි ඉස්සලා පටන් ගන්නෙ be verbs වලින් is am are. ඔබට මතක තියෙන ලෙසන් එක. හරි. අපි පටන් ගමු. ඔයා ડોක්ටර් කෙනෙක්. You are a doctor. ඔයා ડોක්ටර් කෙනෙක්. You are a doctor. අපි ශිෂ්‍යයෝ. We are students. ඔයාලට මාත් එක්ක කිව්වොත් කමක් නැහැ. මම කියන්න කලින් කිව්වත් කමක් නැහැ. මම සිංහලෙන් කිව්වට පස්සේ ඔයගෙ ඉංග්‍රීසි එක කියන්න. කල්පනා කරලා හදලා කියන්න. බැරුවත් කමක් නැහැ. මාත් එක්ක ආයේ මම දෙපාරක් කියනවා. ඒක උනා දෙවෙනි පාර හරි මාත් එක්ක හොඳට ප්‍රොනවුන්ස් කරන්න. ඒ වගේම මේක අහන්න ඉඳලා නම් වැඩක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම කියන්න ඕන. කතා කරන්න ඕන. ප්‍රොනවුන්ස් කරන්න ඕන. නැත්නම් ඔයාට ඉංග්‍රීසි කතා කරගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ප්‍රොනවුන්ස් කරන්න. කියන්න මාත් එක්ක කියන්න. වහිතල කියන්න නැත්නම් ඔයාට හිතන්න හිතලා ගන්න අමාරු නම් ඔයා මාත් එක්ක කියන්න. ඔයා කතා කරේ නැත්නම් ඔයා මේක ප්‍රොනවුන්ස් කරේ නැත්නම් ඔයාට අවදාහ ඉංග්‍රීසි කතා කරන්න බෑ. හැබැයි ඔයා ඉංග්‍රීසි දැනුම විතරයි තියෙන්නේ. ඔයාට ඉංග්‍රීසි කතා කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේක කියන්න ඕනේ. හරි පටන් ගමු. ඔවුන් සොරුන්. They are thieves. ඇය ටීචර් කෙනෙක්. She is a teacher. ඔහු ගොවියෙක්. He is a farmer. ඔහු ගොවියෙක්. He is a farmer. ඌ පූසෙක්. It is a cat. ඌ පූසෙක්. It is a cat. ඒක කාර් එකක්. It is a car. ඒක කාර් එකක්. It is a car. මම ශිෂ්‍යයෙක්. I am a student. මම ශිෂ්‍යයෙක්. I am a student. ඔබ හොඳයි. ඔබ හොඳයි. You are good. ඔබ හොඳයි. You are good. ඔබ හොඳයිද? Are you good? ඔබ හොඳයිද? Are you good? ඇය කරුණාවන්තයි. She is kind. ඇය කරුණාවන්තයි. She is kind. ඇය කරුණාවන්තයිද? Is she kind? ඇය කරුණාවන්තයිද? Is she kind? ඒක මිල අධිකයි. It is expensive. ඒක මිල අධිකයි.
It is expensive. ඒක විල අධිකද? Is it expensive? ඒක මිල අධිකද? Is it expensive? මම ඉන්නවා මෙතන. I am here. මම ඉන්නවා මෙතන. I am here. ඔබ ඉන්නවා අතන. You are there. ඔබ ඉන්නවා අතන. You are there. ඔබ ඉන්නවද අතන? I am there. ඔබ ඉන්නවද අතන? I am there. එතකොට ඔයා මේක මාත් එක්ක කියන්න ඕනේ. ඔය මේක ආහංගල වල වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මම සිංහලෙන් කිව්වම මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. මුලින් ටිකක් අමාරු වෙයි. හැබැයි ඔයාලා මේ හුරු වෙන්න ඔයාලට මේක ඉක්මනින් කතා කරන්න පුළුවන් වෙන නිසා ඔයා ආහංගල වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මේක ප්‍රොනවුන්ස් කරන්නම ඕනේ. ඔවුන් බොරුකාරයෝ. They are liars. ඔවුන් බොරුකාරයෝ. They are liars. ඔවුන් බොරුකාරයෝද? Are they liars? ඔවුන් බොරුකාරයෝද? Are they liars? ගුරුතුමිය ඉන්නවා පන්ති කාමරේ. The teacher is in the classroom. ගුරුතුමිය ඉන්නවා පන්ති කාමරේ. The teacher is in the classroom. ගුරුතුමිය ඉන්නවද පන්ති කාමරේ? Is the teacher in the classroom? ගුරුතුමිය ඉන්නවද පන්ති කාමරේ? Is the teacher in the classroom? ඔබ අහිංසකයි. You are innocent. ඔබ අහිංසකයි. You are innocent. ඔබ අහිංසකයිද? Are you innocent? ඔබ අහිංසකයිද? Are you innocent? ඔබ අහිංසක නැද්ද? Aren't you innocent? ඔබ අහිංසක නැද්ද? Aren't you innocent? ඔබ අහිංසක නැහැ. You are not innocent. ඔබ අහිංසක නැහැ. You are not innocent. ඔවුන් ඩොක්ටර්ස්ලා. They are doctors. ඔවුන් ඩොක්ටර්ස්ලා. They are doctors. ඔවුන් දොස්තරවරුන්ද? Are they doctors? ඔවුන් දොස්තරවරුන්ද? Are they doctors? ඔවුන් දොස්තරවරුන් නෙමෙයිද? Aren't they doctors? ඔවුන් දොස්තරවරුන් නෙමෙයිද? Aren't they doctors? ඔවුන් ඩොක්ටර්ස්ලා නෙමෙයි. They are not doctors. ඔවුන් දොස්තරවරුන් නෙමෙයි. They are not doctors. අද සඳුදා. Today is on Monday. අද සඳුදා. Today is on Monday. එතකොට අපි සතිය දවස් හත කියනවා නම් on කියන පාරදා තමයි කියන්න ඕනේ. අද අඟහරුවාදා. Today is on Tuesday. අද අඟහරුවාදා. Today is on Tuesday. අද සිකුරාදා. Today is on Friday. අද සිකුරාදා.
Today is on Friday. Ada irida. Today is on Sunday. Ada irida. Today is on Sunday. Ada iridada. Is today on Sunday? Ada iridada. Is today on Sunday? Ada sikurada. Is today on Friday? Ada sikurada. Is today on Friday? Ada poe dawasa. Today is a poe day. Ada poe dawasa. Today is a poe day. Ada poe dawasa. Is today a poe day? Ada poe dawasa. Is today a poe day? Ada poe dawasa nemeyda. Isn't today a poe day? Ada poe dawasak nemeyda. Isn't today a poe day? Ada poe dawasak nemey. Today is not a poe day. Today is not a poe day. Ada poe dawasak nemey. Today is not a poe day. Today is not a poe day. ඔබ පාසල් යනවා. You go to school. ඔබ පාසල් යනවා. You go to school. ඇය චිත්‍රයක් අඳිනවා. She draws a picture. ඇය චිත්‍රයක් අඳිනවා. She draws a picture. ඔහු වැඩ කරනවා කුඹුරේ. He works in the paddy field. ඔහු වැඩ කරනවා කුඹුරේ. He works in the paddy field. ඔබ සෙල්ලම් කරනවා. You play. ඔබ සෙල්ලම් කරනවා. You play. ඔබ සෙල්ලම් කරනවද? Do you play? ඔබ සෙල්ලම් කරනවද? Do you play? ඔබ එනවා. You come. ඔබ එනවද? Do you come? ඔබ එනවද? Do you come? හරි. එතකොට අපිට සාමාන්‍ය වාක්‍යයක ක්‍රියාපද දෙකක් එකලඟ දානවා නම් අපි ඒ ක්‍රියාපද දෙක මැදට to කියලා නිපාත පදේ දාන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මම කියනවා මම කැමති යන්න. මම කැමති නම් like. යන්න නම් go. මම කැමති යන්න නම් I like to go. හොඳට මතක තියාගන්න ක්‍රියාපද දෙකක් මැදට to කියන නිපාත පදේ දාන්න ඕනේ. මම කැමති කන්න. I like to eat. ඔවුන් කැමති සෙල්ලම් කරන්න. They like to pay. ඔවුන් කැමති සෙල්ලම් කරන්න. They like to pay. ඔවුන් කැමති සෙල්ලම් කරන්න. They like to pay. ඔවුන් කැමතිද සෙල්ලම් කරන්න. Do they like to pay? ඔවුන් කැමතිද සෙල්ලම් කරන්න? Do they like to pay? ඇය කැමති නටන්න. She likes to dance. ඇය කැමති නටන්න. She likes to dance. ඇය කැමතිද නටන්න? Does she like to dance? ඇය කැමතිද සෙල්ලම් කරන්න? Does she like to dance? ඇය කැමති නැද්ද නටන්න?
Doesn't she like to dance? ඇය කැමති නැද්ද නටන්න? Doesn't she like to dance? ඇය කැමති නැහැ නටන්න. She doesn't like to dance. She doesn't like to dance. ඔබ කැමතිද එන්න? Do you like to come? ඔබ කැමතිද TV බලන්න? Do you like to watch TV? ඔවුන් කැමතිද යන්න? Do they like to go? ඔවුන් කැමතිද යන්න? Do they like to go? එසමට අපිට පුළුවන් ඉංග්‍රීසි භාෂාවේදී ඉල්ලින් තියනවා කියනවා ඔයා එන්න ඉඳ ගන්න හන්න මේක පාස් කරන්න අර්ථ දෙන්න ඒ වගේ අපි ඉල්ලින් කරනවානේ එතකොට ඉල්ලින් කරද්දී අපිට නිකම් ක්‍රියාපද දාලා ඉල්ලින් කරන්න පුළුවන් උදාහරණයක් වශයෙන් මම කියනවා මෙහෙට එන්න come here ඉඳ ගන්න මෙතනින් ඉඳ ගන්න sit here මේක පාස් කරන්න Pass this. අපිට වගේ ක්‍රියාපද නිකම්ම දාලා කතා කරන්න පුළුවන්. ඇවිත් ඉඳ ගන්න. Come and sit. ඇවිත් ඉඳ ගන්න. Come and sit. TV එක on කරන්න. Switch on the TV. ඒක වහන්න. Close it. අන්න ඒ වගේ අපිට නිකම්ම ක්‍රියාපද දාලා ඒක හදා ගන්න පුළුවන්. ඒක මට දෙන්න give it to me give it to me ඒ වගේ වට එක හදා ගන්න පුළුවන් light එක switch on කරන්න switch on the light light එක switch off කරන්න switch off the light හරි අපි පොඩ්ඩක් practice කරලා බලමු ඇවිත් ඉඳ ගන්න come and sit අර වාචෝර machine එකෙන් ගොම ඉංග්‍රීසියෙන් translate කරන්න ඇවිත් ඉඳ ගන්න come and sit ඒක මට දෙන්න give it to me ඒක මට දෙන්න give it to me මේක අල්ල ගන්න hold this මේක අල්ල ගන්න hold this ඒක කරන්න do it ඒක කරන්න do it මේක කන්න eat this මේක කන්න eat this හරි අන්න ඒ වගේ අපිට කැමති ඉල්ලීමක් තියෙනවා අපිට ක්‍රියාපදේ දාලා කරන්න පුළුවන් හරි ඊළඟට අපි මම මේ සතිය පොරොන්දු නාලාට වෙලාව කියන්න කොහොමද කියලා කියලා දෙනවා කියලා හරි අපි සාමාන්‍යයෙන් වෙලාව කියනවා දැන් එකයි කියමුකෝ එකයි නම් 1 එකට කියන්නේ 1 1 o'clock 1 o'clock 1 o'clock 3යි නම් 3 o'clock 6යි නම් 6 o'clock 7යි 7 o'clock වෙලාව 8යි the time is 8 o'clock වෙලාව 9යි The time is 9 o'clock. වෙලාව 10යි. The time is 10 o'clock. එතකොට 1 2 3 4 12ට යනකම් ඒක කියාගෙන යනවා. ඊළඟට අපි කියනවා වෙලාව 1යි 10යි. ඒක ගන්න විදිහ තමයි the time is 1:10. අපි එහෙම කියන්නේ අපිට ප්‍රමේය ලේසි අපි එහෙම තමයි කියන්නේ. හැබැයි වෙන ප්‍රමේයත් යොද කියන්න. එතකොට 1යි 10යි කිව්වහම විනාඩි 10ක් පහු වෙනවා එකනේ. ඒකට අපි කියනවා 10 ඉස්සලාම පහු වෙච්ච විනාඩි ගන්න කියනවා. 10 past 1. එක පසුවේ විනාඩි 10යි. එහෙම තමයි අපි ඉංග්‍රීසියෙන් සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර 1යි 5යි නම් 5 past 1. 5 past 1. 1යි 20යි. 1:20 කියනවා කියන්නත් පුළුවන්. නැත්නම් 20 past 1. 1යි 40යි 40 past 1 හරි අපි පොඩ්ඩක් ආයි බලමු 2යි 10යි
10 past 2. 2යි 20යි. 20 past 2. 2යි 23යි. 23 past 2. නැත්නම් මට 123 කියලා කියන්න පුළුවන්. හරි. 1යි 40යි. 40 past 1. 1යි 50යි. 50 past 1. 5යි 24යි. 24 past 5. 6යි 32යි. 32 past 6. තියෙනවනේ දන්නේ හැම තමයි කියන්නේ. එතකොට ඉස්සලා විනාඩි ගන්න කියනවා past කියලා කියලා. අතාල පැය ගන්න කියනවා. 19 වශයෙන් 7යි 16යි. 16 past 7. 8යි 28යි. 28 past 8. තමයි අපි වෙලාව කියන්නේ. ඒ වගේම අපි කියනවා නේද 7යි කාලයි 8:00යි. හරි. එතකොට කාලට කියන්නේ quarter. කාලට කියන්නේ quarter. භාගයට කියන්නේ half. කාලට කියන්නේ quarter, භාගයට කියන්නේ half. එතකොට අපි කියන්න ඕනේ 7යි කාලයි. එතකොට අපි කියනවා quarter past 7. 7යි කාලයි නම් quarter past 7. 7යි කාලයි quarter past 7. 7:00යි half past 7. 8යි කාලයි quarter past 8. 8:00යි half past 8. 9යි කාලයි quarter past 9. 9:00යි half past 9. තව මම හිතනවා ඒක තේරුණා කියලා. හරි. ඊළඟට අපි තව කියනවා වෙලාව 8:10යි. එතන 8:10 විනාඩි 10ක් තියෙනවා. ඒක අපි කියනවා 10 10යි 2 8 10 to 8 විනාඩි 10ක් තිය 8ට 10 to 8 5ට 10යි 10 to 5 7ට 10යි 10 to 7 11ට 10යි 10 to 11 4ට 10යි 10 to 4 4ට 5යි 5 to 4 ඒ වුණා නේද 4ට කාලයි quarter to 4 දෙවනන් අන්නේ තමයි වෙලාව කියන්නේ අපි ඒක පොඩ්ඩක් බලමු අපි කොහොමද ඉස්සලා වෙලාව අහන්නේ ටයිම් පේස් කියලා අහන්නත් පුළුවන් නැත්තම් what may be the time now what may be the time now ඉතින් ටයිම් වෙලාව කියනවා the time is 1 o'clock the time is 2 o'clock වෙලාව 2:20යි the time is 20 past 2 වෙලාව 2යි කාලයි The time is quarter past 2. වෙලාව 4:00යි. The time is half past 4. වෙලාව 5:45යි. The time is 45 past 5. නැත්තම් the time is quarter to 6. 5:45 කියන අයට කාලයන් අපේ ඕන විදිහට අපිට කියා ගන්න පුළුවන්. ඒතරම් වෙලාව කියලා තියෙනවා නේද? ඒතරම් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න. හරි එහෙනම් අපි ලබන ප්‍රැක්ටිකල් ලෙසන් එකෙන් අහමු අද ප්‍රැක්ටිකල් ලෙසන් එක මම ගොඩක් කරේ නෑ පළවෙනි දවස නිසා අපි ලබන ප්‍රැක්ටිකල් ලෙසන් එකෙන් නම් හොඳට කරමු හොඳට ප්‍රැක්ටිකල් කරමු මේ ප්‍රැක්ටිකල් කරන්න කරන්න තමයි වාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන් වෙන්නේ ඒතකොට මේ මම කරන්න වලට උදව්වක් වශයෙන් ඔයා මේක තනියෙන් ප්‍රැක්ටිස් කරන්න වාක්‍යයක් සිංහලින් විතර ඒක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න ඔයා හිතන හැම වාක්‍යයක්ම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරන්න බලන්න ඔයා දන්න දැන් ප්‍රසන්ට් ටෙන්ස් දන්නවා බීවක් දන්නවා ඔයා මේවා භාවිතා කරලා ඔයාට හිතන වාක්‍ය දැන් මම කිව්වාගේ මම ડોක්ටර් කෙනෙක් I am a doctor කියලා එන්න එහෙම ඔයාට හිතන වාක්‍ය ඔයා ට්‍රාන්ස්ලේට් කරන්න ඔයාට මේ ප්‍රැක්ටිස් කරන්න තරම් තමයි ඔයාට ඉංග්‍රීසි ඉම්ප්‍රූවමන්ට් කරගන්න පුළුවන්. ඒතර මගේ ප්‍රැක්ටිකල් ලෙසන් එක එන්න කලින් ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරලා තියෙද්දි මාත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ලේසි. අපි එහෙනම් ලබන ප්‍රැක්ටිකල් ලෙසන් එකෙන් හමු වෙමු. හරි. එහෙනම් Want to have a nice day. Me, the English teacher.